අද අපි මුණ ගැහෙන්න යන්නේ තවත් මාකටිං කමියුනිකේෂන් කියන කාර්යවේ පතාකයක්. මම කියනවා ලීඩින් කමියුනිකේෂන් ඒජන්සියක්, ඉනොවේෂන්ස් ඒජන්සිය එකක්. මගේ මිත්‍රයා මායකත් කලින් රාජකාරී වැඩ කටයුතු කරලා තියෙනවා. ඊටත් කලින් ඔගිල්වි ආයතනයේ වැඩ කරලා තියෙනවා, මල්ටිනේෂනල් ඇඩ්වර්ටයිසින් කම්පැනි එකක්. අපි දන්නවා ඒක. ඉතින් දැන් මේ මහත්තයාගේ ඕන් කම්පැනි එකක්. දැන් මේ මහත්තයාගේ කම්පැනි එකක් තියෙනවා බෙන්ච්මාර්ක් ඉනොවේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. සෝ මම ඔයාලට අඳුනලා දෙන්නම් මේ ආයතනය. බෙන්ච්මාර්ක් ඉනොවේෂන් ආයතනයේ මැනේජින් ඩිරෙක්ටර් තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි එතුමගෙන් අහනවාද මොකද්ද මේ ඇඩ්වර්ටයිසිං ඒජන්සියක් කියන්නේ, මොකද්ද ඇඩ්වර්ටයිසිං ඒජන්සියේ කාර්යභාරය, කොහොමද ඇඩ්වර්ටයිසිං ඒජන්සිය මාකටිං වලට උදව් වෙන්නේ, කොහොමද මේ මාකටිං කියන එකයි ඇඩ්වර්ටයිසිං ඒජන්සිය එකයි මීඩියා එකයි ඇඩ්වර්ටයිසිනුයි එකට සම්බන්ධ වෙන්නේ. ඉතින් අද අපි කනගමු ඇඩ්වර්ටයිසිං ඒජන්සියක කාර්යභාරය මාකටිං සඳහා. ඉතින් අපි අද හමුවෙමු මිස්ටර් චම්ලි ආර්යචන්ද්‍ර, මැනේජින් ඩිරෙක්ටර් ඔෆ් බෙන්ච්මාර්ක් ඉනොවේෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්. I born Chamli. Chamli, then අපේ මේ සාකච්ඡාවේදී අපිට කියන්න අපේ ඔඩියන්ස් එකට මේ ඇඩ්වර්ටයිසිං ඒජන්සිය එක කාර්යභාරය, මේ මාකටිං එෆර්ට්ස් වලදී, මේ ඇඩ්වර්ටයිසිං එෆර්ට්ස් වලදී ඇඩ්වර්ටයිසිං ඒජන්සිය එක කාර්යභාරය. ඒ කියන්නේ අපි දන්න දෙයක් තියෙනවා कंपनी एकाई कंपनी के मार्केटिंग मैनेजर आई एडवर्टाइजिंग एजेंसी एकाई लुकु रिलेशनशिप पैकिंग वैड कर अभी मार्केटिंग ऑर्गेनाइजेशन कंपनी का अपने वेन्नोनी मेकाई कियला इतनी यहाँ मे एजेंसी का तमाई मे अवश्य निर्माणीकरण निर्माणीकरला इट पास गीला कंपनी का प्रसन्न करला कंपनी एक संतोष आईना सतुटना තමයි මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හැටියට මීඩියා වලට යන්නේ. අපිට කියන්න මෙන්න මේ කාර්යභාරයේ තව දියුණු වෙන්න ඕන දේවල් තියෙනවද? තව මේකට එකතු වෙන්න ඕන කාරණා තියෙනවද? කොහොමද මේ කාරණාව සිද්ධ වෙන්නේ? ඇඩ්වර්ටයිසිං ඒජන්සියකින් කොහොමද මේ ආයතනයේ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් වීම සඳහා වෙන කාර්යභාරය මොකද්ද? රෝල් ඔෆ් ද ඇඩ්වර්ටයිසිං ඒජන්සි. ඇඩ්වර්ටයිසිං ඒජන්සියක කාර්යභාරය ගොඩාක් වැදගත් වෙනවා මේ මාකටිං ප්‍රොසෙස් එකට. අපි තාමත් සරලව කිව්වොත් අපි දන්නවා 4P's කියන 7P කියලාත් කියනවා. මේකේ ප්‍රොමෝෂන් කියන පරාසය තමයි ඇඩ්වර්ටයිසිං ඒජන්සියක් විසින් සිද්ධ කරන්නේ. අපි ගත්තොත් අපි දන්නවා යම්කිසි බ්‍රෑන්ඩ් එකක් පාරිභෝගිකයා ගාවට कस्टम गावट गेनियन प्रोसेस ब्रांड दनगंडे पे कस्टम के मे ब्रांड मुखाद इतकोट ये सरलव ये कम्युनिकेशन करा एडवर्टाइजिंग एजेंसी इतकोट मेतंदी अपिट सलकाबलांडोनी कार्नावल कीपे आती है इकमई अपे ප්‍රොඩක්ට් එක මොකද්ද? ප්‍රොඩක්ට් එක සමහරක් වෙලාවට ප්‍රොඩක්ට් ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් සර්විස් බ්‍රෑන්ඩ් එකක් වෙන්නත් පුළුවන්. ඒ දෙකෙන් මොකක් වුණත් අපි හරියට කමියුනිකේෂන් එකක් කරේ නැත්නම් ඒකට අදාළ ටාගට් ඔඩියන්ස් එක ඒක දැනගන්නේ නැහැ. එහෙම නැත්නම් අපේ ප්‍රොඩක්ට් එක නැත්නම් සර්විස් එක मार्केट के सक्सेस अभी प्रोडक्ट गाँव हेम प्रोडक्ट नियमित टारगेट ऑडियंस अपिकेनवा इलक खंडायम इतकोट एडवर्टाइजिंग एजेंसी की रोल प्रोडक्ट मार्केट मार्केट अवेलेबल वेनकोट मार्केट के पारिभोगिक अंत मिलदी පුළුවන් හරියටම මේ මේ ප්‍රොඩක්ට් එකේ නැත්තම් සර්විස් එකේ ටාගට් ඔඩියන්ස් එක කවුද කියලා හරියට මැප් කරගන්න ඕනේ. සමහරක් වෙලාවට ඒ බ්‍රෑන්ඩ් එකේ අයිතිකාරයා එහෙමත් නැත්තම් ක්ලයන්ට් එක
එක්කහුවෙලා කරන රිසර්ච් වලින් කලින් කරපු රිසර්ච් වලින් අපිට ඒක ගැන දැනගන්න හම්බ වෙනවා. ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය නම් ඒජන්සි එකක් මාකට් එකට ගිහිල්ලා ඒ ගැන හොයලත් බලනවා. ඊට පස්සේ අපි හරි ටාගට් ඔඩියන්ස් එක කවුද කියලා දැනගත්තාම අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ ප්‍රොඩක්ට් එකේ ප්‍රධාන එහෙමත් නැත්නම් කී කමියුනිකේෂන් එක. මේක මොකද්ද අපි කියන්න ඕනේ. අපි දැන් උදාහරණයක් විදියට හිතුවොත් මේක යම් කිසි සබන් වර්ගයක් නං. ඒ සබන් වර්ගය යම් කිසි විදිහකට ආරක්ෂිතයි යම් මේ දවස්වල අපි තුම කොරෝනාත් එක්ක විස බීජ වලට ඒක ඔරොත්තු දෙන සබන් වර්ගයක්. එහෙමත් නැත්නම් මේක රුව වඩන සබන් වර්ගයක්. මක් හරි මේක අපි යම් විශේෂිත කරනවා මේ අපේ කමියුනිකේෂන් එක. එතකොට අපි ඒ අදාළ ටාගට් ඔඩියන්ස් එකට ඇට්‍රැක්ටිව් වෙන විදිහට. එහෙමත් නැත්නම් ඒගොල්ලන්ට හරි රසවත් වෙන විදිහට, ආකර්ෂණය වෙන විදිහට අපි යම්කිසි ක්‍රියේටිව් ඉන්සයිට් එකක් අපි හොයා ගන්නවා. ඒ කියන්නේ සමහරක් විට ඒ ක්‍රියේටිව් ඉන්සයිට් එකෙන් තමයි කස්ටමර් ඇට්‍රැක්ට් වෙන්නේ. ඒ ක්‍රියේටිව් ඉන්සයිට් එක අපි අයිඩියා එකක් බවට පත් කරනවා. දැන් අයිඩියා එකක් බවට පත් කරපුවාම අපි ඒ අයිඩියා එක යොදාගෙන ටීවී කමර්ෂල් එකක් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් රේඩියෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රින්ට් ඇඩ් එකක් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා මීඩියම්ස් යූස් කරගෙන ඒ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ කරන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙන්න පුළුවන්, වෙන ක්‍රියාදාමයක් වෙන්න පුළුවන්. මේ මොකක් කරත් අපි ඒ බ්‍රෑන්ඩ් එකට අදාළව ඒ ටාගට් ඕඩියන්ස් එකට ගැළපෙන ඔවුන්ට රෙලවන්ට්, මේ රෙලවන්ට් කියන වචනේ හරි වැදගත්. මොකද ඔවුන්ට රෙලවන්ට් නැති වුණොත්, ඒ කියන්නේ ඔවුන්ට රෙලවන්ට් නැති වුණොත්, අදාළ නැති වුණොත් ඔවුන් මේ බ්‍රෑන්ඩ් එක නැත්තම් සර්විස් එකට ඇට්‍රැක්ට් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආකර්ෂණයක් නැති වෙන්න පුළුවන්. එතකොට ඇත්තරම නෙවිල් අපි ඉස්සෙල්ලම කරන්නේ අපි යම්කිසි ප්‍රොඩක්ට් එකක් දිහා හොඳින් පරීක්ෂා කරලා බලලා, ඒ කියන්නේ රිසර්ච් කරලා අපි මේ ප්‍රොඩක්ට් එකේ, එහෙමත් නැත්තම් මේ බ්‍රෑන්ඩ් එකේ අපි රෙලවන්ට් ට්‍රුත් එකක් හොයා ගන්නවා. දැන් රෙලවන්ට් ට්‍රුත් එකක් ඇත්තට මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ට්‍රුත් එකක්. මේ ට්‍රුත් එක උඩ තමයි අපි අපේ අයිඩියා එක ක්‍රියේට් කරන්නේ. දැන් අර අපි කලින් කතා කරපු සබන් වර්ගයක් නම් ඒ ඇත්තටම ඒකේ රෙලවන්ට් ට්‍රුත් එකක් තිබ්බේ නැත්තම් පාරිභෝගිකයා එක එයා අතර පත්තල එක පාවිච්චි කිරීමේදී එයා ඒ ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්, කලකිරෙන්න පුළුවන්. ඊට පස්සෙ ආයි නැවත කිසිදුම දායක ඒ ප්‍රොඩක්ට් එක පාවිච්චි නොකරන්න පුළුවන්. ඒ නිසයි අපි අර රෙලවන්ට් ට්‍රුත් එක මේ අපේ නිර්මාණ ක්‍රියාවලියට, බිග් අයිඩියා එකට පාවිච්චි කරන්නේ. දැන් අපි දන්නවා අපි අපේ නිර්මාණ ක්‍රියාවලිය ලෑස්ති කරගත්තන් පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේක පාරිභෝගිකයාට දැනුම් දෙන්න, කමියුනිකේට් කරන්න. එහෙමත් නැත්නම් අපි කියනවා සංනිවේදනය කරන්න. එතකොට අපි තියෙන හැම මීඩියම් එකකම, මොනවාද මීඩියම්ස් කියන්නේ, ටීවී, ප්‍රෙස්, රේඩියෝ, නැත්නම් අවුට්ඩෝ, ඩිජිටල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල තියෙන හැම එකකම දාන්න ඇති වෙන්න පුළුවන්. දැන් අර මං කලින් කියපු ටාගට් ඔඩියන්ස් එක නිතර ඇසුරු කරන ටච් පොයින්ට්ස් තියෙනවා. ඒගොල්ලෝ අපි හිතමු සමහරක් වෙලාවට අපේ ටාගට් ඔඩියන්ස් එක ගෙදර වැඩ කරන අම්මලන, අපි සමහරක් වෙලාවට ටීවී එකේ මෝර්නින් ෂෝස් ටාගට් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ටැබ්ලොයිඩ් නිවුස් පේපර්ස් ටැප් කරන්න පුළුවන්. කොහොම නමුත් අපේ බජට් එක මෙතෙන්දී හරි වැදගත් වෙනවා. ඒ නියමිත බජට් එකක් තියෙනවා ප්‍රොඩක්ට් එකට, ඒ බ්‍රෑන්ඩ් එකේ බජට් එක ඉතාමත්ම හරි අරපිරිමැස්මින් පාවිච්චි කරන්න ඕනේ මේ බජට් එක. එහෙම වුණ නැත්නම් අපිට ග්‍රෝත් එකක් නැති වෙනවා ප්‍රොඩක්ට් එකට, මේ බ්‍රෑන්ඩ් එකට. ඒ හින්දා අපි බොහොම අරපිරිමැස්මින් ගැළපෙනම මීඩියම් එක සිලෙක්ට් කරලා අපි ඒකේ
අපේ බ්‍රෑන්ඩ් මැසේජ් එක යොමු කරනවා. සමහරක් වෙලාවට දැන් මේ කියපු මීඩියම්ස් වලින් ටීවී ප්‍රෙස් රේඩියෝ ඩිජිටල් මීඩියා වලට අමතරව ඇක්ටිවේෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් PR එක්සයිස් එකක් වෙන්න පුළුවන්. වෙනත් ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ කලින් කිව්ව විදිහකට එක ගැලපෙන්න ඕනේ. දැන් මේ ක්‍රියාවලියේදී අපි සම්බන්ධ වෙනවා ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක් මාධ්‍ය ආයතනත් එක්ක. සමහරක් විට අපි එක පත්තරත් එක්ක වෙන්න පුළුවන්, රේඩියෝ ස්ටේෂන්ස් එක්ක වෙන්න පුළුවන්, ටීවී ස්ටේෂන් එක්ක වෙන්න පුළුවන්. ඊළඟට වෙනත් අපි දන්නවා දැන් අපි ලොකු මහා පරිමාණව තියෙනවා ඩිජිටල් ලෝකයට ආවහම Facebook, Instagram, YouTube ඒ වගේ පාරිභෝගිකයාට අදාළ මීඩියම් එක අපි ඔස්සේ තෝරගන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒ ඔස්සේදී අපි තව දෙයක් කරනවා. දැන් මේ මීඩියම් එක තෝරගත්තට මදි දැන් බලන්න ඕනේ මේකේ හරියටම මේ අපේ ටාගට් ඔඩියන්ස් එක කොයි වෙලාවත් එක්කද මේ සම්බන්ධ වෙන්නේ. උදේ වරුවේද, දවල් වරුවේද, රෑද, නැත්නම් වීකෙන්ඩ් එකේද, කොයි වෙලාවේද සම්බන්ධ වෙන්නේ. ඒ අනුව අපේ ෂෙඩියුල් කරන ටයිමින් අපි වෙනස් කරනවා. එතකොට සමහරක් වෙලාවට අපේ ටාගට් ඔඩියන්ස් එක අර කලින් කිව්වාගේ උදේ වරුවේ බලන නම් අපි මේ වැඩිපුරම අවධානය දෙන්නේ අපේ මීඩියා ෂෙඩියුල්ස් වල උදේ වරුවට. අපි හිතමු අපි ඇක්ටිවේෂන් එකක් කරනවා නම් අපි එතකොට ඒගොල්ලන්ව මුණ ගැහෙන්න ස්ට්‍රැටජි එක බිල්ඩ් අප් කරන්නේ උදේ වරුවේ. ඒක සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ ගැවසෙන වෙලාවල් අනුව අපි වෙලාවල් වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට දැන් මේ කාර්යයේදී අපි කතා කරා ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක් කොන්සෙප්ට් එක හදනවා, කොන්සෙප්ට් බිල්ඩ් අප් කරලා එක මීඩියම්ස් වලට ට්‍රාන්ස්ෆෝම් කරනවා, මීඩියම්ස් වලට ඇම්ප්ලිෆයි කරනවා. ඒකත් එක්ක මීඩියා ෂෙඩ්ලින් කියලා දෙයක් තියෙනවා. ඊට පස්සේ මේ බ්‍රෑන්ඩ් එකේ ග්‍රෝත් එකක් බලන්න ඕනේ. දැන් මේකේ අපි හරිම වැදගත් ඒ තමයි කස්ටමර්ගේ ෆීඩ්බැක් එක. මොකද කස්ටමර්ගේ ෆීඩ්බැක් එකකින් අපිට තේරෙනවා අපේ මැසේජ් එක කස්ටමර්ට ගිහිල්ලාද. අපේ මැසේජ් එක කස්ටමර්ට ගිහිල්ලා නම් ඒගොල්ලෝ දක්වන ප්‍රතිචාර පොසිටිව්ද නෙගටිව්ද. පොසිටිව් නම් අපි අපේ ක්‍රියාදාමයේ දිගටම කරගෙන යනවා. නෙගටිව් නම් අපේ ඒකට කරුණු හොයලා බලලා ඒක නිවැරදි කරගන්නවා. ඉතින් ඔය ආකාරයෙන් ඔය වගේ ප්‍රොසෙස් එකක් තමයි ඒජන්සි එකක වෙන්නේ. මේ ඉතාමත් සරලව කෙටියෙන් මම මේක මේ ප්‍රොසෙස් එක ගැන සඳහන් කරේ. මේක තවත් විස්තරාත්මකව අවශ්‍ය නම් අපිට කතා කරන්න පුළුවන්. හරි. අද සාකච්ඡාවෙන් පස්සේ අපිට ඉගෙන ගන්න පුළුවන් වෙයි මොකද්ද මේ ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක් කියන්නේ, මොකද්ද මේ ඇඩ්වර්ටයිසිං ඒජන්සි එක කාර්යභාරය වෙන්නේ, මොකද්ද ඒකේ ෆන්ක්ෂන් එක, කොහොමද ඒක මාකටිං කම්පනීස් එක්ක ඩීල් කරන්නේ, නිගෝෂියේට් කරන්නේ, බ්‍රීෆ් වෙන්නේ, කොහොමද ඒක බ්‍රීෆ් එක ආයි ගිහිල්ලා ප්‍රසන්ට් කරන්නේ, ප්ලෑන් එක ප්‍රසන්ට් කරන්නේ, ඊට අමතරව කොහොමද මේ මාකටිං බජට් එකක් හදද්දී අපි සලකන්න ඕන කරුණු මොනවද, තව අබව් ද ලයින්, බිලෝ ද ලයින් ඇඩ්වර්ටයිසිං කියන්නේ මොනවද, ඊට අමතරව තව ඇඩ්වර්ටයිසිං මීඩියම්ස් තියෙනවද, ඊටත් අමතරව මූලිකවම ඔබ මාකටිං වෘත්තියකට යෙදෙන්න ආසාවෙන් ඉන්නවා නම්, එහෙම නැත්නම් මාකටිං ඒජන්සි එක, ඇඩ්වර්ටයිසිං ඒජන්සි එක වැඩ කරන්න ආසාවෙන් ඉන්නවා නම්, හෝ ඔබට එවැනි නව බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්නවා නම්, අපිට අද පුළුවන් මිස්ටර් චම්ලි ආර්යචන්ද්‍රගෙන් ගොඩක් ඉන්ෆර්මේෂන් ලබා ගන්න, හෑන්ඩ්ස් ඔන් එක්ස්පීරියන්ස් එක, අවුරුදු 10ක හෑන්ඩ්ස් ඔන් එක්ස්පීරියන්ස් එක අපිට අද චම්ලි ඒ ගැන කතා කරන්න යන්නේ. දැන් මෙතන ඉතාමත්ම වැදගත් වෙන තැනක් තියෙනවා අපිට කතා කරන්න. අපි දන්නවා මේ මාකටිං ප්‍රොසෙස් එකේ ඒජන්සිය වගේම ක්ලයන්ට් සමහරක් විට බ්‍රෑන්ඩ් මැනේජර් වෙන්න පුළුවන්, නැත්නම් මාකටිං මැනේජර් වෙන්න පුළුවන්. මේ දෙපාර්ශ්වයම මේ පාටීස් දෙකම හරිම වැදගත්. මොකද අපි ගොඩක් වෙලාවට කරන්නේ
ඒජන්සිය දැන් මොනවා හරි ක්‍රියේටිව් වැඩක් එහෙම නැත්නම් අලුත් බ්‍රීෆ් එකක් හම්බුනහම ඒජන්සිට ඉන්වයිට් කරනවා මේ ක්ලයන්ට්. එතකොට ක්ලයන්ට් බ්‍රීෆ් එකක් දෙනවා. ක්ලයන්ට් බ්‍රීෆ් එකක් දෙද්දී ක්ලයන්ට් හොඳ බ්‍රීෆ් එකක් දෙන්න පුළුවන් නම් ඉතාමත්ම පහසුයි ඒජන්සියට තමන්ගේ ඉස්සරහා වැඩ කරගෙන යන අර කතාවක් තියෙනවනේ. තමන් බ්‍රීෆ් එකේදී කොච්චරක් හොඳට බ්‍රීෆ් එක දෙනවද කියන එක මත තමයි ඒකේ අවුට්පුට් එක තියෙන්නේ. ඒකේ ලොකු සත්‍යතාවයක් තියෙනවා. දැන් එතකොට හොඳ බ්‍රීෆ් එකක් දුන්නාම ඒජන්සිය ගොඩක් වෙලාවට කරන්නේ ඒජන්සියට ගිහිල්ලා ඒක වර්ක්අවුට් කරනවා. සමහරක් වෙලාවට රිසර්ච් කරනවා, බ්‍රේන්ස්ටෝමින් කරනවා, කරලා හොඳ අයිඩියාස් ක්‍රැක් කරලා ඊට පස්සේ ඒක ක්‍රියාවට ගේනවා. මෙතෙන්දී ඇත්තටම ගොඩක් වෙලාවට ඒජන්සිය තනියම වැඩ කරනවා. අපි ඒක ටිකක් දකිනවා මේ කාලේ ඒක ගැළපෙන දෙයක් විදිහට. ඇත්තටම මොකද නැත්තම් වෙන්නේ අපි ඒජන්සිය තනියම වැඩ කරලා ඒජන්සිය ක්ලයන්ට් ගාවට ගිහිල්ලා ආයේ ප්‍රසන්ට් කරනකොට ගැප් එකක් තිබ්බොත් ඒ ගැප් එකට තියෙන හේතුව තමයි අර තනියම වැඩ කිරීම. ඒ නිසා මම රෙකමන්ඩ් කරනවා හැමතිස්සෙම මේ මාකටිං ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න, කමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයට අපි දෙගොල්ලොම එකහුවෙලා මේ වැඩේත් කරන්න ඕනේ. ඒකට එකකින් අදහස් කරන්නේ ක්ලයන්ට් ඒජන්සි ඉන්න ඕනේ, ඒජන්සි කියලා ක්ලයන්ට් ඉන්න ඕනේ. නමුත් අපි මේ වැඩේ යද්දි බ්‍රීෆ් එකෙන් පස්සේ මේක ඇතුලේ වර්ක්අවුට් කරද්දී දෙගොල්ලොම පාටිස් දෙකම එකහුවෙලා එකට වැඩ කරන්න ඕනේ. ඒකට තමයි අපිට හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඔව් ශම්ලි, දැන් වා කියන්නේ මාකටිං මැනේජර් ඒජන්සි එකට බ්‍රීෆ් එක විතරක් දෙන්න එකට වඩා ඊට එහා මේ කලබරේටිව්ලි වැඩ කරන්න ඕනේ. මෙන්න මේ ඉනෝවේෂන් එක එහෙම නැත්නම් මේ ප්‍රොඩක්ෂන් එක කරනකම් කලබරේටිව්ලි වැඩ කරන්න ඕනේ ටු ගෙට ගුඩ් අවුට්පුට්. ඒක නේද? හරියටම හරි. මොකද මේක ඇවිල්ලා මේ ස්විච් දානවා, ස්විච් ඔෆ් කරනවා වගේ වැඩක් නෙමෙයි නේද? මේක හරි බොහොම සියුම්, හරි සෙන්සිටිව් ක්‍රියාදාමය. අනිවාර්යයෙන්. එතකොට සමහරක් වෙලාවට අපිට මේ මොකද අපි එතනද කිව්වොත් මේක අපි ඇඩ්වර්ටයිසින් සලකන්නේ සමහරක් වෙලාවට මේක විද්‍යාවක්, සමහරක් වෙලාවට මේක කලාවක්. හැබැයි ගොඩක් වෙලාවට අපි පේන්නේ මේකේ මේකේ මික්ස් එකක් තියෙන්නේ. සයන්ස් පැත්ත වැඩි වෙන්නත් පුළුවන්, ආර්ට් පැත්ත අඩු වෙන්න පුළුවන්, ආර්ට් පැත්ත වැඩි වෙලා සයන්ස් පැත්ත අඩු වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ තැනකදී අපි ගොඩක් කනෙක්ට් වෙලා වැඩ කරන එක හරි ප්‍රතිඵලදායි වෙනවා. අන්තිමට අපිට පුළුවන් වෙන්න ඕනේ කස්ටමර්ගේ හදවතට කතා කරන්න. අර කිව්වා වගේ අපිට පුළුවන් වෙන්න ඕනේ ෆීඩ්බැක් එකක් එන්න ඕනේ කස්ටමර්ගේ චොයිස් එක ප්‍රකාශ වෙන විදිහට. පැහැදිලිවම. මොකද අපි දැකලා තියෙනවා මගේ ජීවිතේ ලෑන්ඩ්මාක් කැම්පේන්ස් බැලුවාම මම සම්බන්ධ වෙලා තියෙනවා ගොඩක් ඒවට. අපි ඒජන්සි එකක් විදිහට ක්ලයන්ට් එක වැඩ කරලා තියෙන අපූර්ව. ඒක ඇත්තටම මතක් කරන්න සුන්දරයි. ඒක මේක නිකන් ටෙක්නිකලි එක පරිච්ඡේදයක් විතරක් නෙමෙයි, ඒක අත්දැකීමක් විතරක් නෙමෙයි. දැන් අපිට මතක් කරන්න පුළුවන් ඉන්නේ හරි ආසාවෙන් අපි සුන්දරයි කියලා කියන්නේ ඒක අපි හරි පැෂන් එකක් විදිහට කරලා තියෙන හින්දා. මොකද ඇත්තටම මේක රස්සාවක් විදිහට කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. අනිවාර්යෙන්. අනිවාර්යෙන්. චම්ලි අපිට තව පොඩ්ඩක් කියන්න අපේ වීවර්ස්ලට දැනගන්න මේ ATL BTL කියලා concepts දෙකක් තියෙනවා. above the line advertising, below the line advertising. මොනවද මේ ATL කියන්නේ, මොනවද මේ BTL කියන්නේ, මේ innovations benchmark innovations විසින් මේ දෙකම කරනවද, ඒ දෙක කොහොමද වෙනස් වෙන්නේ, පොඩ්ඩක් අපිට ඒක ගැනත් පොඩ්ඩක් කියන්න. ඔව්, දැන් අපි මේක සාමාන්‍ය ටිකක් පරණ නිර්වචනයක් නෙවෙයිල්. ඇත්තටම ගත්තොත් මේ ATL කියලා කියනවා above the line වලට, BTL කියලා කියනවා below the line. මේ දෙකම සම්බන්ධලා through the line වෙන්නත් පුළුවන්. හැබැයි දැන් මේ දෙකටම අහුවෙන්නේ ගොඩක් වෙලාවට. දැන් ATL ගත්තොත් electronic press media කියන පදාසය ගන්න පුළුවන්. එතකොට ඒ BTL කියන ගත්තොත් ඒ කතා කරපු ඒ mediums වලට, press electronic mediums වලට අහුවෙන්නේ නැති දේවල්, විශේෂම ඇක්ටිවේෂන්, මර්චන්ඩයිසින් වගේ දේවල් ඒකට සලකන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි දැන් අද යුගයේදී තියෙන අභියෝගය තමයි මේක සාර්ථක නැහැ මේ බෙදීම. මොකද ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් සමහරක් වෙලාවට
මීඩියම් එකක් වෙන්න පුළුවන් තාම හොයාගෙන නැති වෙන්න පුළුවන් දැන් නෙවිල් ඔබේ අත්ල මේ අත්ල සමහරක් විට මාධ්‍යයක් වෙන්න පුළුවන් ඔබේ ඇඟිල්ලක් සමහරක් විට මාධ්‍යයක් වෙන්න පුළුවන් යම්කිසි ඔබට මුණ ගැසෙන අලුත්ම දෙයක් සමහරක් විට මාධ්‍යයක් ලෙස සලකන්න පුළුවන් මොකද අර අපි කලින් කිව්වා වගේ කස්ටමර් කොච්චරක් දුරට ආදරෙන් වැළඳ ගන්න තැනක්ද කියන එක උඩ මේ මීඩියම් වෙනස් වෙනවා. නමුත් අපි සම්ප්‍රදායිකව අපි ගොඩක් ඇලිලා ඉන්නවා මේ මීඩියම්ස් වලට. නමුත් මං ඉතාමත්ම තරේ විරුද්ධයි. එහෙම මේ සම්ප්‍රදායට මෙහෙම ඇලෙන එකට අපි අලුත් මීඩියම්ස් හොයන්න ඕනේ. කස්ටමර්ගේ උමනාව අපේ ක්ලයන්ට්ගේ මැසේජ් එක කස්ටමර්ට හරියට මුණගස්සන්න පුළුවන් මේ ප්ලැට්ෆෝම්ස් වලට මේ මීඩියම්ස් වලට අමතරව තවත් මීඩියම්ස් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි 2016 දී එෆීස් සම්මාන උළෙලෙද්දී ගෝල්ඩ් අවෝඩ් එකක් හම්බුණා. අපේ මීඩියම් එක අපේ ඉලක්ක කණ්ඩායම උනේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඒකේ අපේ මීඩියම් එක උනේ මේසයක්. එතකොට මේසේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අදාළයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කොච්චර අදාළද කියනවා නම් ඒගොල්ලන්ගේ ජීවිතයෙන් විශ්වවිද්‍යාල ජීවිතයෙන් මේ මේසේ මත තමයි අපි එක විවිධාකාරයෙන් ලස්සන්ට වෙන ක්‍රමයකින් අපි එකට කොන්සෙප්ට් එකක් දුන්නා ඩෙල් පවර් සර්කල් කියලා. ඉතින් ඒක මම හිතන්නේ ඒ අවුරුද්දේ එෆීස් රන් සම්මානේ හම්බුණා. අපිට ලංකාවේ හොඳම ඇඩ්වර්ටයිසින් ඒජන්සිට හිමි සම්මානයත් ඒ අවුරුද්දේම හම්බුණා. සහ ඒක ජාත්‍යන්තර තලයේ සම්මාන උත්සවයන් කිහිපයක් නියෝජනය කිරීමුත් ගත්තා. ඉතින් ඒ වගේ මම ඒක උදාහරණයක් දුන්නේ මීඩියම් එක irrespective of any medium අපි කන්සියුමර්ට කස්ටමර්ට මැසේජ් එක ගෙනියන්න එයාට ගැළපෙන එයා ඇසුරු කරන එයා ආස කරන දැනට තියෙන එකක් වෙන්න පුළුවන් දැනට නැති අලුත් එකක් වෙන්නත් පුළුවන් මට මතකයි ඒ ඇඩ්වර්ටයිස් ඒ කැම්පේන් එක බොහොම සාර්ථක ලස්සන ඉනොවේෂන් එකක් ක්‍රියාත්මක වූ කැම්පේන් එකක් බවට මටත් මතකයි බොහොම ස්තුතියි හරි චම්ලි දැන් අපිට අයිඩියා එකක් ආවා මේ ATL BTL ATL BTL කියලා එකට හිර වෙලා ඉන්න ඕනේ නැහැ අපි හොයන්න ඕනේ අලුත් channels හැම මීඩියම් එකක්ම channel එකක්ම අපිට කස්ටමර් ගාවට යන්න පුළුවන් channel එකක් බවට පරිවර්තනය කරගන්න ඕනේ ඒක තමයි innovation කියන්නේ මමත් යම් කිසි දෙයක් ඉගෙන ගත්තාද චම්ලි වාගේ දැන් ඊළඟ ප්‍රශ්නේ මම අහන්න හිතුවේ දැන් අපිට ආවා මේ පොඩි bad patch එකක් period එකක් corona period එක හැම බිස්නස් එකකටම ඉම්පැක්ට් එකක් ආවා ඉෆෙක්ට් එකක් ආවා අපිට හරියට කරගෙන ආපු ඒවා හරියට කරගන්න හම්බුනේ නැහැ සෑම දෙයක්ම අඩපණ වුණා නමුත් අපි අඩපණ වුණා කියලා නිකන් ඉන්න බෑ අපි ආයෙ නැගිටින්න ඕනේ එතකොට අපි මේ නැගිටින ප්‍රොසෙස් එකේදී ඇඩ්වර්ටයිසිං මාකටිං කමියුනිකේෂන් කියන එකේදී මම දන්නවා මේ ඩිජිටල් මාකටිං ඩිජිටල් කමියුනිකේෂන් කියන එකට ලොකු නඹුරුවක් ආවා එතකොට මේ ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකයි පෝස්ට් කොවිඩ් ඊරායකේ අපේ කරපු වැඩවලයි චම්ලිට මට මොනවද කියන්න පුළුවන් බෙන්ච්මාර්ක් ඉනොවේෂන් එක පැත්තෙන් ඒ පිළිබඳව කෙරුණු වැඩසටහන් පිළිබඳව ඔව් මොකද කොවිඩ් කාලේ ඇතුළත ලොකු අභියෝග රැසකට ඒජන්සි විතරක් නෙමෙයි මම හිතන්නේ අපි ඔක්කොට මුහුණ දෙන්න සිද්ධ වුණා නෙවිල් විශේෂයෙන්ම ඇඩ්වර්ටයිසිං ඒජන්සි කාර්යභාරයත් ඒ දවස්වල සෑහෙන වෙනස් වෙන පටන් ගත්තා මොකද මිනිස්සු අපි ඇසුරු කරන මාධ්‍ය වෙනස් වුණා ඒගොල්ලෝ ගෙදරට කොටු වුණා ඒගොල්ලන්ට වෙන ක්‍රමයක් නැති වුණා ඒගොල්ලෝ එතකොට සෝෂල් මීඩියා වලට ඔස්සේ තමයි හැම දෙයක්ම පටන් ගත්තේ විශේෂයෙන්ම තමන්ට අවශ්‍ය බඩුමුට්ටු ඕඩර් කරන්න එහෙම නැත්නම් දේවල් දැනගන්න මේ ඩිජිටල් සෑහෙන ඇසුරු කරන්න පටන් ගත්තා එතකොට ඒ කොවිඩ් ප්‍රශ්නේ ඉස්සර වෙලා ඉඳන්ම කොහොමත් ඩිජිටල් වලට ලොකු නැඹුරුවක් තිබුණා ලෝකෙම සහ ලංකාවෙම ලංකාවේ මේ පැත්තෙන් ගත්තාම දිනුණු රටවල් වලට සාපේක්ෂව අපේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එක ටිකක් හිමීට වෙන්නේ අපි තාමත් ට්‍රැඩිෂනල් මීඩියම් අපි ගත්තොත් සාමාන්‍යයෙන් 75 78 අතර ප්‍රමාණයක් තාමත් ටීවී බලනවා. අතොර රේඩියෝ ප්‍රින්ට් වලට තියෙන ප්‍රතිශතය මීට අඩු වෙලා තියෙන පුළුවන්. නමුත් තාම ටීවී බලනවා. එතකොට අපි මික්ස් එකක තමයි ඉන්නේ. එතකොට අපි පාරිභෝගිකයා අර කියපු විදිහට ඒගොල්ලන්ට ගැළපෙන විදිහට අපේ ප්ලෑන්ස් හදද්දී ගොඩක් වෙලාවට මේ දෙකම ඉතාමත්ම හරිම සීරුවෙන් කල්පනාකාරීව බලලා අපි කරන්න ඕන. නමුත් ගොඩක්ම තියෙන ට්‍රෙන්ඩ් එක තමයි ඇඩ්වර්ටයිසින් බජට්ස් ගොඩක් ඩිජිටල් පැත්තට වැඩි වෙනවා. එතකොට මෙතෙන්දී මට කියන්න තියෙන විශේෂ කාරණාව තමයි නෙවෙයි
මේක අවුරුදු 100කට ඉස්සෙල්ලා අපි ගත්තොත් ඒ කාලේ තිබිච්ච මීඩියම්ස් දැන් අපිට තියෙන මීඩියම්ස් තව අවුරුදු 50කින් 60කින් එන්න තියෙන මීඩියම්ස් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඇඩ්වර්ටයිසිං ඒජන්සියක කාර්යභාරය වෙන්නේ ඒ පණිවිඩය මේ නිර්මාණශීලීව සහ වඩාත් ඵලදායි විදිහට ඉෆෙක්ටිව් විදිහට අපි කියනවා ක්‍රියේටිව් ඇන් ඉෆෙක්ටිව්ලි කොහොමද මැසේජ් එක ගෙනියන්නේ පාරිභෝගිකයා වෙත පාරිභෝගිකයාට ඒක ඇලුම් කරන්න පාරිභෝගිකයාට ඒ නිෂ්පාදනය සේවාව මිලදී ගන්න හිතන විදිහට ආකර්ෂණීය කරන්න පුළුවන් වෙන්නේ අර රෝල් එක හොඳින් අවබෝධ කරගත්තොත් එතකොට අපි මීඩියම් එක මොනවා වුණත් මොකද දවසින් දවස අවුරුද්දෙන් අවුරුද්ද ලෝකය වෙනස් වෙනවා නමුත් අපේ රෝල් එක එතකොට ගොඩක් වෙලාවට ඇඩ්වර්ටයිසිං ඒජන්සියක රෝල් එක තමයි ක්‍රියේටිවිටි කියන එක ඉතාමත් හොඳට තියෙනවා එතකොට මේ ක්‍රියේටිවිටි කියන එක ගත්තාම තව අවුරුදු 100ක් ගියාම ඇඩ්වර්ටයිසිං ඒජන්සිස් නැති වෙන්න පුළුවන් ඒක වෙනම කතාවක් හැබැයි ක්‍රියේටිවිටි කියන එක නැති වෙන්නේ නැහැ ඒක අවශ්‍යයි ඒක මානව වර්ගයාටම මේ හියුමන් බීන් මේ හියුමන් කියන හියුමන්ලි අපිට අවශ්‍ය වෙනවා ක්‍රියේටිවිටි කියන එක නැතුව යම් කිසි දෙයක් අපිට සාර්ථකව මේ 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 මාකටින් ප්‍රොසෙස් එක කරගන්න බැරි වෙනවා රයිට් චම්ලි අපිට කියන්නක පොඩ්ඩක් මේ අපේ ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස් ලාට එහෙම නැත්නම් මේ මාකටිං කියන වෘත්තියේ ඉන්න අයට බිගිනර්ස් ලාට මේ මාකටිං බජට් එකක් ඕකනේ කම්පැනි එකේ තියෙන මූලිකම ඩිසිෂන් එක ගන්න ඕන තැන කොහොමද මේ මාකටිං බජට් එකක් හදාගන්නේ මොනවද ඒකෙදී සැලකිය යුතු කරුණු මොනවද ඒකෙදී විශේෂයෙන්ම අපේ ඇටෙන්ෂන් එක දාන්න ඕන කරුණු මොනවද කියලා අපිට කියන්නේ මේ මාකටිං බජට් එක ගැන පොඩ්ඩක් ඇත්තටම නෙවෙයි ඒක හරි වැදගත් ප්‍රශ්නයක් මොකද මාකටිං බජට් එකකින් තමයි මේ ඇඩ්වර්ටයිසින් ක්‍රියාවලියට ප්‍රතිපාදන හම්බ වෙන්නේ දැන් ගොඩක් වෙලාවට මේක මේ ගොඩක් ලොකු බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඒ බ්‍රෑන්ඩ්ස් වල බජට් වලට ප්‍රශ්නයක් එන්නේ නමුත් අපි හිතමු අපිට අපි දැන් මේ උදාහරණයකට හරිම සීමා සහිත බජට් එකක් තමයි අපිට තියෙන්නේ අපි ඒක කොහොමද හරිම සැලසුම් සහගත විදිහට වියදම් කරන්න කියන අභියෝගය අපිට තියෙනවා මොකද අවුරුද්දට මාස 12ක් තියෙනවා ඒ අවුරුද්දේ මාස 12 කාලය තුලදී අදාළ බ්‍රෑන්ඩ් එකට අනුව ඕමනේ පාකම් වෙනස් වෙන්න පුළුවන් සමහරක් මාසවල වැඩියෙන් බජට් එක යනවා සමහරක් මාසවල සාමාන්‍ය විදිහට යනවා නැතුම වෙන්නත් පුළුවන් ඒ නිසා හොඳම දේ තමයි මාකටිං ටීම් එකට තමන්ගේ ඒජන්සියත් එක්ක අපිට මේ ඒජන්සි එකක් නැහැ කියලා ඒජන්සියක් නැතත් තමන්ගේ කස්ටමර්ට ගොඩක්ම ගැළපෙන හරි කොස්ට් ඉෆෙක්ටිව්ලි යන්න පුළුවන් මීඩියම්ස් මොනවද කියන එක කලින් සැලසුම් කරගන්න ඕනේ. අපි සමහරක් වෙලාවට ටීවි රේඩියෝ යන වගේ බජට්ස් වලට අපි කතා කරන්නේ පොඩි බජට් එකක් නම් අමාරු වෙන්න පුළුවන් පොඩි බජට් එකක් තියාගන්න. ඒකත් අපි තුමුද සමහරක් වෙලාවට පොඩි බජට් එකකින් ටීවී රේඩියෝ ෆස්ට් ක්වාටර් එකේ ගිහිල්ලා ඊළඟ ක්වාටර්ස් වල යන්න විදිහක් නැහැ බජට් නැහැ. එතකොට ප්‍රශ්නයක් එනවා. ඒ නිසා හරිම වැදගත් තමන් හරිම පරිස්සමෙන් තමන්ගේ මීඩියම්ස් ටික සිලෙක්ට් කරගෙන සමහරක් විට ඒකට ඒජන්සිය උදව් කරනවා. ඒ වගේම තමන්ගේ මාධ්‍ය ආයතන වල සපෝට් එකක් ගන්න පුළුවන් තමන්ගේ සේල්ස් ටීම් එකත් එක්ක සපෝට් එකක් ගන්න පුළුවන් අපිට ඉන්ටර්නලි කතා කරන්න පුළුවන් එහෙම කල්පනා කරලා තමයි අපි අපේ ප්ලෑන් එක හදලා මේ බජට් එක වෙන් කරගන්න ඕනේ වෙන් කරගනිද්දී වඩාත්ම වැදගත් වෙන්නේ වියදම් කරනකොට ඒකේ රිවිව් එකක් කරලා බජට් එක හරියට ආපහු ඇඩ්ජස් කරගන්නත් අපිට පුළුවන් යන්න ඕනේ ඒ නිසා මුලින්ම මම කැමති ප්‍රධාන පියවරයන් විදිහට අදාළ මීඩියම්ස් තෝරගන්න විදිහත් ඒ වගේම අපි ගත්තොත් ඒ බජට් එකට ගැළපෙන තියෙනවා කාලපරාසයන් සමහරක් වෙලාවට අපි හිතමු පේන් බ්‍රෑන්ඩ් එකක් ගමුකෝ පේන් බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් අප්‍රේල් සහ දෙසැම්බර් යන මාසවල අධික ඉල්ලුමක් තියෙන පුළුවන් එහෙමත් නැත්නම් සමහරක් විට ඒ වගේ බ්‍රෑන්ඩ් එකක Tamanට මුළු අවුරුද්දටම තියෙන බජට් එකේ මාස දෙකකින් විඳන් කරලා ලොකු මයිලේජ් එකක් ගන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට
සමහරක් අය ස්ට්‍රැටජි එකක් විදිහට එහෙම කරනවා තමන්ගේ බජට් එක පොඩි වුණාම තමන්ට ගොඩාක් ඩොමිනේට් කරන්න පුළුවන් කාලපරාසයකදී තමන්ගේ කම්පියුටර්ස් ලව ඒ තමන්ට තියෙන බජට් එක ඔක්කොම වියදම් කරලා එයා එකකින් කැපිලා පිනිලා මාකට් එකකින් ලොකු මයිලේජ් එකක් ගන්න වෙලාවල් තියෙන ඉතින් කොයි ස්ට්‍රැටජි එකක් වුණත් යූස් කරන්න පුළුවන් වඩා වැදගත් වෙන්නේ අර විදිහට තමන්ගේ ඇක්ටිවිටීස් ටික මීඩියාස් ටික ඒවට යන ගණන් කොහොමද කියන එක තීරණය කරලා ඒ ඇනුවල් බජට් එකක් හදාගන්න ඊට පස්සේ ක්වාටර්ලි එක රිවිව් කරලා ඒකේ growth එකත් එක්ක ඉස්සරහට යන එක චම්ලි අවසාන වශයෙන් මගේ ස්ටුඩන්ට්ස් ලා ගොඩක් ඉන්නවා මාකටිං ස්ටුඩන්ට්ස් ලා සේල්ස් මාකටිං ස්ටුඩන්ට්ස් ලා මාකටිං ෆ්‍රැටර්නිටි එකේ සේල්ස් ෆ්‍රැටර්නිටි එකේ මේ හැමෝම කතා කරන්නේ අලුත් ජොබ් එකකට යන්න හෝ ජොබ් එක මාරු කරන්න කිව්වම මාකටිං රිලේටඩ් ජොබ් එකක්. එතකොට මාකටිං රිලේටඩ් කිව්වම මේ ඇඩ්වර්ටයිසිං ඒජන්සි කියන්නේ හොඳ වෘත්තියක්. මොකද එතන තමයි මේ මාකටිං වල වෙන මූලිකම කාර්යය. එහෙම නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් හැදෙන තැන ඇඩ්වර්ටයිස්මන්ට් වල අයිඩියාස් ක්‍රියේට් වෙන තැන සිද්ධ වෙන්නේ. කරුණා කරලා මගේ ඔඩියන්ස් එකට මොකද්ද දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මේ මාකටිං ෆ්‍රැටර්නිටි එකට එනවා නම් එහෙම නැත්නම් මේ ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකකට ජොබ් එකකට එනවා නම් හෝ ඇඩ්වර්ටයිසිං ඒජන්සි එක පටන් ගන්න ඕන නම් මොන වගේ ඇඩ්වයිස් එකක්ද අපේ ඔඩියන්ස් එකට දෙන්න පුළුවන් මේ වෙලාවේ ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි එකට එනවා නම් ඒකට විශේෂ සුදුසුකමක් තියෙන්න ඕන ඒක හැමතැනින් මේ සුදුසුකම ලබා ගන්න බෑ ඔබ විසින්ම ඒක ඇති කර ගන්න ඕන ඒ විශේෂ සුදුසුකම තමයි උණ ඒ උණ කියන එක තිබ්බ නැත්නම් මේ රසාව ඔබට ගැලපෙන්නේ නැහැ මොකද මේක සාමාන්‍යයෙන් 5:30 5 උදේ 8:00 පටන් අරන් 5:00 ඉවර කරන්න පුළුවන් රසාවක් නෙමෙයි ඒකට තමන් තුල තරම කැමැත්තක් තියෙන්න ඕනේ තමන් කරන වැඩේට. දැන් උදාහරණයක් විදියට මාකටිං ඉන්ඩස්ට්‍රි එකේ කවදා හරි ස්ටාර් කෙනෙක් වෙන්න හදන කෙනෙකුට බලාපොරොත්තුවක් තියෙන ඇම්බිෂන් එකක් තියෙන කෙනෙකුට ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි එකෙන් තමන්ගේ කරියර් එක පටන් ගන්න පුළුවන් නම් ඒක ලොකු ෆවුන්ඩේෂන් එකක් වෙනවා යාගේ කරියර් ලයිෆ් එකට. දැන් උදාහරණයක් විදියට මේකේ තියෙන විශේෂත්වය තමයි අපි බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් ඒ බ්‍රෑන්ඩ් එකේ කරන කටයුතු ගොඩක් වෙලාවට එක හා සමානයි. හැබැයි ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක කටයුතු දවසින් දවස පැයෙන් පැය බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස් වෙනවා. එන චැලෙන්ජර්ස් දවසින් දවස පැයෙන් පැය වෙනස් වෙනවා. එතකොට මං හිතන්නේ අලුතෙන් මාකටිං ඉන්ඩස්ට්‍රි එකට එන කෙනෙක්ට හොඳ අඩිතාලමක් හදාගන්න පුළුවන් මේ ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි එකේ ඒජන්සි එකකට සම්බන්ධ වෙලා වැඩ කිරීම තුළින් ලබන එක්ස්පීරියන්ස් එක හදාගත්තොත් ඒ නිසා මම අර කියපු උනත් එක්කම ඔබට ඉතා වැදගත් වෙනවා මේ අලුතෙන් වෙනස් වෙන ලෝකය දැනුම හරි ඉතාමත් වැදගත් දැන් මං හිතන්නේ knowledge is unlimited දැන් ඕනතරම් knowledge is available in every medium ඉස්සර වගේ නෙමෙයි ඒ නිසා ඔබ academic qualifications තියෙන්න පුළුවන් ඒක තියෙනක වඩා හොඳයි එතකොට ඊටත් එහා ගියොත් ඔබට උණ තියෙනවා නම් ඔබ ඇත්තරම මේ knowledge එක සොයා යුතුයි ඒ knowledge එක ඔබ කරන වැඩවලට ආදේශ කරගත යුතුයි එතකොට මං හිතන්නේ ඔබට නවතින තැන ඔබටවත් හිතාගන්න බැරි වේ. ඉතින් බොහොම ස්තුතියි නෙවිල් මාව සම්බන්ධ කරගත්තට වාගේ ද සේල්ස් කෝච් channel එකට. ඉතින් මම හිතනවා වාගේ ඔඩියන්ස් එකටත් මේක බලන් ඉන්න හැමෝටම යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් සීලු දෙනාටම මම සුභපතනවා. ආයිබෝන්. ආයිබෝන් චම්ලි ගොඩක් ස්තුතියි අපි එක්ක සම්බන්ධ වුණාට. අපි නැවත දවසක මේ වගේ තවත් ප්‍රෝග්‍රෑම් එකකින් හම් වෙමු. ගොඩක් ස්තුතියි. ඉතින් අපි එක්ක සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි. අපි තවත් මේ වගේ වීඩියෝස් කරනවා. අපි මිස චම්ලි ආරචන්ද්‍රගේ කාලයත් අනුව අපි බලමු ආයි අපිට පුළුවන් ද කියලා ඉන්ටර්විව් එකක් ගන්න. ඔයගොල්ලන්ගේ අදහස් අපිට ලියලෙවන්න, ඔයගොල්ලන්ට දැනගන්න ඕන දේවල් ලියලෙවන්න. අපි ආයි කතා කරමු ඇඩ්වර්ටයිසිං, මාකටිං, ඇඩ්වර්ටයිසිං ඒජන්සීස් මොනවද මේ වලින් කරන්නේ? කොහොමද මේවා මාකටිං වලට උදව් වෙන්නේ? අපි ඉගෙන ගනිමු මායික සම්බන්ධ වෙලා ඉන්න. Do what you love.
love what you do.